අයිබවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මෞරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හෙට රැස්වෙයි. ආන්දුරණාත්මක හඬපට පිළිබඳ අගවිනිසුරුවරයා නිසි පියවර ගනු ඇති බවට තමන් විශ්වාස කරන බව අගමැති කියයි. හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනි එන් රණවක මහත්මිය ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ටාශයට විපක්ෂ නායකවරයා කාදිනල් හිමිපාණන් හමු වෙයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ තීරණය තවත් කල්යයි. ගත වූ පැය 24 තුළ සිදු වූ රියානතුරු වලින් ජීවිත 6ක් අහිමි වෙයි. දැන් දේශීය පුවත්. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සමාජික මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර එම මන්ත්‍රීවරුන්ගේ පළමු රැස්වීම හෙට පසර තුනට පැවැත්වීමට නියමිතයි. චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්තු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ, මහින්ද යපා, අබේවර්ධන, රෝහිත අබේ ගුණවර්ධන, ලක්ෂ්මන් කිරියැල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිචඩ් බදුදීන්, පාට්ලි චම්පික රණමක, මනෝ ගණේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෙන් සේනාධිරාජා යන පක්ෂ විපක්ෂ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් මෙම තේරීම් කාරක සභාවට අයත් වන අතර එම මන්ත්‍රීවරුන් 17 දෙනා පවත්නා සභාවාරය තුළදී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතු වෙනවා. ඉකුත් දෙසැම්බර් මස දෙවනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 8 වන පාර්ලිමේන්තුවේ 3 වන පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, අමාත්‍යංශීය උපදේශක කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව මෙන්ම මහජන පෙත්සම් කාරක සභාවද අහෝසි වුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය තවත් කල් කුස් තිබෙනවා. යනුව එළඹෙන බ්‍රහස්පතින්දා දින මේ පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවන්හි තවත් සාකච්ඡාවක් අද දිනේ පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසනවා. අදාළ සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරු ජයසූරිය මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීමට නියමිත බවයි පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී සාකච්ඡාවට රැසක් පැවැත්ුණා. මෙහි අවසන් සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා පැවති අතර එදින රැසූ බහුතර පිරිසකගේ මතය වී තිබුණේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මත කිහිපයක් පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් පැවතීම හේතුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, කථානායක කරු ජයසූරිය මහතාත්, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් යන තිදෙනා හමු වී මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට සාකච්ඡා පවත්වන බවයි. ඒ අනුව පක්ෂ ජ්‍යෙෂ්ඨයින් තිදෙනාගේ සාකච්ඡාව අද දිනේදී පැවැත්වීමට නියමිත බවට පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂිම් මහතා මෙන්ම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතාද පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළා. අද දිනේදී පැවැත්වීමට නියමිතව ඇති මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගෙන්ම විමසීමක් කළා. කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ අද දිනේ සාකච්ඡා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එම සාකච්ඡා අද දිනේ කුමන හෝ වේලාවක පැවැත්වෙන බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අද දින පැවැත්වෙන සාකච්ඡා ඉතා තීරණාත්මක බවද පක්ෂ ජ්‍යෙෂ්ඨයින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. සඳුදා නැත්තම් අගහරුවාදා නායකතුමයි සජිත් මහත්තයයි කරු ජයසූරිය මහත්තුමයි එකතු වෙලා සාකච්ඡා කළා තමයි යම්කිසි තීරණයකට එන්නේ. දැනට තියෙන විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නය ලබන පැය
දෙක ඇතුළත පාක්ෂිකයන්ට හොඳ විසඳුමක් ලබා දෙනවා. ඒ කියන්නේ මන්ත්‍රීවරයා මේ සඳහව අඟහරුවාද සජීව ප්‍රදාස මහත්තයා රණ වික්‍රමසිංහ මහත්තයා කරු ජයසිංහ මහත්තයා එකතු වෙලා අවසන් තීන්දුවද ගන්න? අවසන් තීන්දුව. ඔව්. නායකයෝ 3 දෙනා තීරණය ගන්නවා. ඒ තීරණයට 3 දෙනාම එකගයි. සජීව ප්‍රදාස මහත්තයා දෙකගයි එකට. රණ වික්‍රමසිංහ මහත්තයා කරු ජයසිංහ මහත්තයා දෙකගයි. ඒ 3 දෙනා අපි බලමු හොඳ තීරණයක් ගනි සාකච්ඡා කරලා. ශ්‍රී ලංකාවට අලුතින් පත්වා තානාපතිවරුන් සිව්දෙනෙක් සහ මහා කොමසාරිස්වරයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා. එය අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී. කටර් රාජ්‍ය තුර්කිය ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරුද පාකිස්තානය සඳහා මහා කොමසාරිස්වරයෙක් පත් කර තිබෙනවා. ජස්සීම් බීන් ජබීර් ජස්සීම් සරුර් මහතා කටර් රාජ්‍යයේ තානාපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. මේ අතර රකීබේ ඩිමේට් සෙක්‍රසි යෝග්ලු තුර්කි රාජ්‍ය සඳහාද පත් කර තිබෙනවා. එමෙන්ම ජීන් ක්ලෝඩ් කුග්න මහතා ලක්සම්බර්ග් රාජ්‍යයේ තානාපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. මේ අතර ආචාර්ය මර්ජාන් සෙන්සෙන් මහතා ස්ලෝවේනියා රාජ්‍යයේ තානාපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. එමෙන්ම විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහමඩ් සාඩි කටක් මහතා පාකිස්තානයේ මහා කොමසාරිස්වරයා ලෙසයි පත් කර ඇත්තේ. ශ්‍රී ලංකාව සහ මෙම රටවල් අතර අධ්‍යාපන සංවර්ධන තාක්ෂණ සහ කෘෂි කාර්මික සම්බන්ධතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී නව රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සම්බන්ධතා නව ශේෂ්ත්‍ර ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනීමට කැපවන බවට ඔවුන් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. මේ අතර අභ්‍යාචනාධිකරණයේ වැඩපළන සභාපතිවරයා ලෙස අභ්‍යාචනාධිකරණ විනිසුරු AHMD නවාස් මහතා පත් කර තිබෙනවා. ඒ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානි නතර හමුවක් අද පෙරපරුවේ පැවැත්වුණා. මේ දවස්වල ප්‍රබලව චෝදනාවක් නැගෙනවා අර කැබිනි මාතාවන් සඳහා ලබා දුන්නු පෝෂණ මල් ඒක නැති කරලා කියලා ඒක දුන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් පවා එමෙතුමා පවා ඒකට උත්තර දීලා තිබුණා. නවත්තලා නැහැ බුරු. ඒක තමයි මේ විපක්ෂය කරන්නේ නැති දේවල් මවලක් කියනවා. මේක දෙන්නේ නැහැ කියලා. අත්තොසෙම හිම එකක් නැහැ. ඕන මාණ්ඩුවක් හොඳ යම්කිසි වැඩපිළිවෙලක් ගෙනියනවා නම් ඒව ජාතික ප්‍රතිපත්ති විදිහට යොදාගෙන මේ වැඩපිළිවෙල ඉදිරියටත් ගෙන යන්න ගොඩක් දේවල් තියෙනවා. ආණ්ඩුවක් විසින් කරන හොඳ දේවල්. දැන් මේවා ඉදිරියට ගෙනියන්න තව ආණ්ඩුවක් පත් වුණත් ඒවා කන්ටිනියු කරන්න පුළුවන්. ඉදිරියට ගෙනියන්න පුළුවන් මට්ටමේ වැඩපිළිවෙල ජාතික ප්‍රතිපත්ති වශයෙන් හදන්න යම්කිසි වැඩපිළිවෙලක් වගකීතු රජයක් විදිහට ඔබතුමාලා සතුව තිබෙනවා. තියෙනවා ජාතික ප්‍රතිපත්තියක් හදන එක ප්‍රශ්නයක් නෙවෙයි. පාර්ලිමේන්තුවට කැඳවලා පාර්ලිමේන්තුවට ජාතික ප්‍රතිපත්ති හදන්න පුළුවන්. හැබැයි ඉතින් එන ඇමතිවරයා ආවමත් ඒ ඇමතිවරයාට ඕන විදිහට ඊළඟට ඒක වෙනස් වෙනවා. ආණ්ඩුවක් ආවොත් ඒක ආපහු වෙනවා ජාතික ප්‍රතිපත්ති පැත්තක තියලා. ඉතින් යාලා යම් යම් දේවල් අලුතෙන් මූලික ප්‍රතිපත්ති මාලාව තුල ඉඳගෙන වෙනස්කම් කරාට කමක් නැහැ. හැබැයි මූලික ප්‍රතිපත්තියේ අපි ඔක්කොම ඉන්න ඕන. දැන් අපේ ගාව තියෙනවා ප්‍රතිපත්තියක් අපි රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. එතකොට ඒ සම්පත් විකුණන්නේ නැහැ කියන එකකින් අදහස් කරන්නේ නැහැ මේ බදු දෙන්නේ නැහැ කියලා. ඒක තුල ඉඳගෙන වැඩ කරන්න පුළුවන්. තාමද මේක පාලනය කර ගැනීමට හැකි තත්ත්වයක් තාමත් පේන්න තියෙනවා. දැන් මොකක්ද මේකට හේතුව? දැන් ඉලවල වලට කිසි බද්දක් ගහයි කරන්නේ නැහැ. දැන් ඉලවල මිල වැඩි වෙන්නේ කේතවත් මං හිතන්නේ. වර්ෂාවත් එක්ක ඇති වෙච්ච ඒක විනාශ වෙච්ච ඉලවල මේක ඊළඟට ඇති වෙච්ච දේශගුණික ප්‍රශ්නත් එක්ක ඉලවල මාකට් එකට ආපු නැති වෙයි මාකට්. ඉතින් ඒකත් එක්ක ටික ටික ඉදාට විච්චට වඩා පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. දැන් අල වගේ ඒවා අපි ගේනේවා අපි බද්ධ අඩු කළා. එළවලු වල මිල ප්‍රමාණිකුලව අඩු වෙමින් පවතිනවා. දේශීය නිෂ්පාදනය කඩා වැටුණානේ. ඔක්කොම දේවල් වක්කඩ කැඩුවා වගේ ගෙන්නන්න දීම කරන කොටගෙන කෘෂිකාර්මික අංශේ නිෂ්පාදනය විශාල ලෙස පසුබෑමකට ලක් වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ සහන සල්සා දීමත් තුළ බද්ධ සියලු දේ අලු කිරීම තුළින් ආදායම අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි පෞද්ගලික අංශයත් මැදිහත් කරගෙන තමයි අපේ බලාපොරොත්තුව ප්‍රති සංවර්ධනය ඇති කිරීම. දැන් ආණ්ඩුව අවුරුද්දක කාලෙට ලබන වර්ෂයේ දෙසැම්බර් 31 වෙනකන් සියලුම නීත්‍යානුකූලව නඩු පැවරීම නතර කරලා තියෙනවා. කිසිම පුද්ගලිකව රාජ්‍ය බැංකුවක්
නීත්‍යානුකූලව නඩු පවරන්නේ වර්ෂයක් යන තේ. නීතිමය කටයුතු අත්හැරලා තියෙන එක මිනිසුන්ට නිින්ද යනවා. වසබීරන් නැති මැරෙන්නේ නැති වෙන එකනත් ඊළඟට දඩ පොලිය ඔක්කොම ඉවත් කරලා තියෙනවා. මේ ණය සාහන පැකේජය කියන එක මම හිතන්නේ පුද්ගලික අංශයට කවදාක්වත් අපේක්ෂා නොකර එකක්. ඒක දීම තමයි මේ වෙලාවේ කරපු ලොකුම කාර්යය. වදු අඩු කිරීම සිද්ධ වෙලා තියෙනවා පැහැදිලිවම. නමුත් අපි වෙළඳ පොලේ දැක්කට පස්සේ වෙළඳ පොලේ බොහෝ විට වහණ්ඩ මිල පවතින අපි එළවලු පැත්තකින් තිබොත් අනිත් වහණ්ඩවල මිල වැඩිවීමක් පෙනෙන්නේ. දැන් මේ ණය යෝජනා ක්‍රමය වුණත් අපි දැක්ක පහුගිය ආණ්ඩුවල විවිධ ණය යෝජනා ක්‍රම ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ඒවා ජනතාවට ලබා ගන්න හරි හැටි හැකියාවක් ලැබුණේ නැහැ. දැන් මේ ඔබතුමාලා ජනතාවට ලබා දෙන සහන පිළිබඳව නිවැරදි යාන්ත්‍රණයක් කරහා සුවබැලීමක් සිදු කරනොත් කොහොමද ඒ පිළිබඳව සුවබැලීම පසු විපරම? සුගී රජයට තිබු ණය යෝජනා ක්‍රම තිබුණේ ඒ ප්‍රචාරකවාදී ණය යෝජනා ක්‍රම ඉතරයි තිබුණේ. ඒව ඇත්තට මහ පොළොවේ යථාර්ථයක් වුණේ නැහැ. ඒකෙන් අර දීපු 106ම සහන දය ණය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන ඒවා එහෙම ඒකෙන් කළේ එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන්ගේ ණය අඩු පොලියට පෙරලා ගැනීම පමණයි. ඒක දේශපාලන ව්‍යාපෘතිය. ප්‍රයිස් කන්ට්‍රෝල් මේ පෞගිය දවසල මම දැක්කා මාධ්‍යම මම දැක්කා මේ කට්ටිය ගිහිල්ලා කඩවල වලට ගිහිල්ලා පරීක්ෂා කරනවා කියලා තියෙනේ කට්ටියට උපදෙස් දීලා තියෙන ගිහිල්ලා බලලා වාර්තා කළා. බේදිනවල අසන්නට ලැබෙන හඬපට පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා. අග්‍රවිනිශ්චය කාර්යාල මේකට පියවර ගත යුතුයි. ඒන අග්‍රවිනිශ්චය කාර්යාල ඇතුළු අපි දන්නේ දැන් එතෙන්ටත් කතා කරලා තියෙනවද කියලා මේ තියෙන යන තත්ත්වයට මිනිසුන්ගේ සැකය මිනිසු ආනෝ මගේ මොකද යාල නැති වෙලා තියෙන අධිකරණයේ ගෞරවය සහ විශ්වාසය අපව ඇති කරන්න ඕන. එහෙම නැතුනොත් රටක් ගෙනියන්න බැරි වෙනවා. කාටවත් ආණ්ඩුවක් ගෙනියන්න බෑ. ඒකින්ද ඒක නැවත ඇති කිරීමේ වගකීමක් අපි ඔක්කොටම තියෙනවා. මේක අගපෙතුන් අපි මැතිවරණය ගැන කතා කරොත් 3-2 ලබා ගැනීමේ ශක්තිය තියෙනවද කොයි ආකාරයකද? ඒ වගේ තියෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ මේ තියෙන වාතාවරණය යටතේ සා එක්සත් ජාතික පක්ෂය ඇතුළත තියෙන ගැටුම් තුල තාදාව දුරට එක්සත් ජාතික පක්ෂය කඩා හැලෙනවා මිසක් ගොඩනැගෙන්නේ නැහැනේ. ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩු පක්ෂය විපක්ෂය සහ අනිකුත් දේශපාලන පක්ෂ අතර නිසි අවබෝධයක් ඇති කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹ අගරතුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍යපිට අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ කොළඹ අගරතුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුවා. ඒ කොළඹ අගරතුගුරු නිල නිවසේදී උන්වහන්සේ බැහැදුටු විපක්ෂ නායකවරයා එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් අමරතුංග, නිරුෂන් පෙරේරා සහ හෙක්ටර් අප්පුහාම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. හමුවෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යවේදීන් නගු ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. විශේෂයෙන්ම ගරු කාලිනතුමාගේ යෝජනාව වුණේ මපෙත් අදහස වුණේ ජාතික ප්‍රතිපත්තීන් නිර්මාණය කරලා ජාතික ප්‍රතිපත්තීන් පිළිබඳව බහුතර එකඟතාවය සහ සාමූහික වගකීම තුළින් ඉදිරියට යෑම රටට උචිත ගමනක් හැටියට තමයි යෝජනාව. පුළුල් ලෙස ඒ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරේ නැහැ. නමුත් ගරු කාර්යාලයතුමා බොහොම වුවමනාවෙන් සඳහන් කරා ඒ ප්‍රහාරයට ලක්ුණු ඒ දේවස්ථාන යළි ගොඩනැගීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කර්තව්‍යයන් අපේ කාලවක වුණු තුළ ක්‍රියාත්මක වුණු ආකාරය පිළිබඳව ප්‍රශංසනීය ලෙස අදහස ඉදිරිපත් කරා. කාර්යාලයතුමා සතුටු වුණා. විශේෂයෙන්ම අද විපක්ෂයක් හැටියට අපි ජාතික ආරක්ෂාවට මූලිකත්වය ලබා දීලා රටේ ජනතාවගේ ආරක්ෂාවත් තහවුරු වෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා විපක්ෂය අපිත් ලබා දෙන පූර්ණ සහයෝගයට සතුට පළ වුණා. ගිය ප්‍රාස්බෙන්ද ඔබතුමන්ලගේ ප්‍රෙස් වීම තිබුණා ත්‍රිකොටේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පිටව ගියාට පස්සේ නැවත ඡන්දය විමසීමක් සිදු කරා කියලා. ඒකේ සත්‍යතාවයක් තියෙනවද? එහෙම පක්ෂයේ අභ්‍යන්තරය තුළ සිදුවෙන ක්‍රියාදාමයන් ක්ෂේ අභ්‍යන්තරය තුළ තිබෙනවා. මම මේ මාතෘකාව ගැන කියන්න දෙන්නේ හැමදේම බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව ඒ ප්‍රශ්න කොහොමද විපක්ෂය ආණ්ඩු පක්ෂය දේශපාලන පක්ෂය
හැමෝම පිළිගන්න ජාතික ඉලක්ක තිබෙන ජාතික වැඩසටහනකට අවබෝධතාවයක් තිබිය යුතුයි කියන මතය අපි හැමෝම ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රුයනතුරු වලින් පුත්කලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුත්කලින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. එම අනතුරු අතරින් ඊයේ රාත්‍රියේ හුංගවතී සිදු වූ අනතුරකින් පුත්කලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අනතුර ඇතුළු තවත් රුයනතුරු කිහිපයක් වෙතයි දැන් අවධානය. ඊ රාත්‍රි 8:50ට පමණ හුංගම පොලිස් වසමේ රන්න හුංගම මාර්ගයේ බටාත් ප්‍රදේශයේදී රන්න දෙසට දහවනේ වූ ටිපර් රථයක් එම දිශාවටම දහවනේ වූ ත්‍රිරථ රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් බස් රථයේ රියදුර ඇතුළු තවත් පුද්ගලින් දෙදෙනෙක් සහ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම ටිපර් රථයේ රියදුර සහ බස් රථයේ ගමන්ගත් පුද්ගලින් ඇතුළු 20 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මියගිය පුද්ගලින් සිව් දෙනාගේ දේහයන් මේ වන විට තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හුංගම පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. මේ අතර අද අලුයම 5:30ට පමණ කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලිකම් වූ පාසල අසලදී මහනුවර දෙසට දහවනේ වූ ත්‍රිරෝද රථයක් සහ කොළඹ දෙසට දහවනේ වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙමනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ රථයේ ගමන්ගත් පුද්ගලින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් පුද්ගලින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර කෑගල්ල පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කල්ලඩි සිවානන්ද ක්‍රීඩාංගණ ඉදිරිපිටදී සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් සහ තවත් පුද්ගලින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මඩකලපුව දෙසට දහවනේ වූ මෝටර් රථයක් සහ එම දිශාවටම දහවනේ වූ යතුරුපැදියක් ගැටීමෙන් විමානතුර සිදු වුණා. මේ අතර අනුරාධපුර කුම්භිච්චංකුලම් ප්‍රදේශයේදී පාපෙතියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. විමානතුරින් පාපෙතිය ගමන් කළ තරුණයා තුවාල ලබා ඇති අතර ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අනුරාධපුර රථවාහන අංශයේ නිලධාරීන් පවසන්නේ අනතුරට හේතුව මෝටර් රථයේ අධික වේගය බවයි. මේ අතර පැයක් වැනි කෙටි කාල සීමාවක් තුළ සිදු වූ තවත් අනතුරු තුනක් සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වුණා. අද පෙරවරු 7:45ට පමණ මාතර සිට කොළඹපළා දහවනේ වූ රුහුණු කුමාරි දුම්රියට අම්බලන්ගොඩ මාදම්පේ වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී සුඛභෝගී බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරට පත් වූ බස් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර ඔහු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අද පෙරවරු 8ට පමණ අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදු ඇති අතර ඉන් පුද්ගලින් 3 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මේ අතර අද උදැසන 8ට පමණ කොළඹ ගාලුපාරේ තෙල්වත්ත සුනාමි ස්මාරක අභියසදී චතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙක් බරපතල තුවාල ලබා කරපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජකාරියව සම්මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජකාරියව සම්මහතා විසින් අද පස්වරුවේ මාතෙට නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයෙන් උපුටා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීමට අපිට හැකිවිනි. නමුත් වත්මන් රජය පිඹුරුපත් සකසමින් සිටින්නේ දහනව වන සංශෝධනය හා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලීමටය. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ නිදහස් සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය වෙනුවට යළිත් ඒකාධිපති පොල් බලය ස්ථාපිත කරලීමටය. මෙය රටේ ජනතාව වෙත අසීරුවෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ගණනාවක් යළි අවුරාලීමකි. ප්‍රජාතන්ත්‍රවාදය අතුකා දැමීමේ රජයේ වෑයම වළක්වා දිනාගත් නිදහස ආරක්ෂා කර ගැනීම මේ රටේ ජනහිතවාදී ප්‍රජාවකගේ යුතුකමකි. එයින් මේ භයානක අඩුතුරෙන් රට ආරක්ෂා කර ගැනීමට එක්වන බෙන් අපේ සියලු ප්‍රගතිශීලී බලවේගයන්ට ආරාධනා කරමු. උපුටා ගැනීම අවසන්. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් රුපියල් ලක්ෂ 30ක පමණ 8ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු යාපනයේ මරුන්දුකෝණින් ප්‍රදේශයේදී උතුරු පළාත් සුරාපතු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නානුවය ඩෙස්පොට් ක්ලාන්ටන් තේවත්තේදී ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නානුවය පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙනපුර ප්‍රදේශයේ පදිංචි සජිත් චමින්ත නැමැති 43 හැවිරිදි විවාහක පුද්ගලයෙක්. කැලණිය තරුණ බෞද්ධ සංගමයේ පැවති පාලක මණ්ඩලයේ දූෂිත සහ නිලවන් නොපවත්වා පාලන බලය පවත්වාගෙන යන බවට පවසමින් ඊට විරුද්ධව කිරිපත්ගොඩ තරුණ බෞද්ධ සමිති ශාලාව ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක නිරත වුණා. මොනරාගල දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් තනමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් බලහරුව සූර්යකොට ආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අක්කර භාගයක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ 140කට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. භූතාන් පාරෝ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකින් 20 දෙනෙකු ඇතුළු නිලධාරීන් 5 දෙනෙකු සහ එම ක්‍රීඩා සමාජයේ කළමනාකරණ සාමාජිකින් කණ්ඩායමක් ඊයේ දිනෙින්ද පැමිණියා. ඒ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම සමග ආසියානු පාපන්දු කුසලානයේ යටතේ මූලික පාපන්දු තරගයකට සහභාගී වීම සඳහායි. මෙහි මූලික තරඟ වටේ ජනවාරි 22 වනදා දින කොළඹ තුරංග තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතයි. වවුනියාව පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් ස්ථාන කිහිපයකදී සිදු කළ සෝදිසි කිරීම්වලදී මාර්ග නීති උල්ලංඝනය කරමින් රියපැද වූ පුද්ගලයන් 72 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. තම පුද්ගලික ධනයෙන් රටට කලාවට සහ සංස්කෘතියට සේවය කළ කලාකරුවන්, වෛද්‍යවරුන් සහ ව්‍යාපාරිකයින් 23 දෙනෙකු සඳහා ගෞරව සම්මාන පිරිනැමීම ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ පදනම විසින් මෙම උළෙල සංවිධානය කර තිබුණා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම් මෝහෙට උදැසන 6ට සුබරාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.